Right. Zoom में कटा पिया है ना आदर। तुम ने कटा है ना मैसेज जी काटते वन टाइम ना आते हैं ना जूम में म्यूट कर लें तो मैसेज जी काटते वन टाइम ना आते हैं। Zoom में कटा है ना आज हाँ दे दे इस दुई बार एनां वैसे सटाने धर्मदेश ना वारं क्रीम संधा साधु कार्य अंतिम के लमं करुणारें किला नमो तस्स भगवतो परहतु सम्बुद्धस्स नमो तत् तो वरन्तु सम्मा सम्बुद्धस्स नमो तत् सम्मा सम्बुद्धस्स इन्द्रिय संवरे भिक्खवे सति इन्द्रिय संवर विपन्नास्स अधोगमनिशां भवति तेन इंद्रिय संवरे वित्तवे साधि इंद्रिय संवर संपन्नास्स उपनिषन्नं होति सेना साधु 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 गौरवनीय मेने मंत्र इमान कल्याण मित्र वरुणी अभी अदा मैं इंद्रिय किया करते ये साक्षात भाजनीय करोगु मातृभावमय गाथा पाठे इदिं ये गाथा पाठे अभी विशेषे संधान करकुदे तमाई ईये साक्षात आकारे मेके संधान करना मेके ये नो इंद्रिय संवरे तस अपिया नैंता मतलब इंद्रिय संवरे नैंता सीलेटा हेतु पादक वास वेदना है ඒක මේ අනිත් පැත්ත කියනවා ඉන්ද්‍රිය සංවරයට අති වෙනවා අති අති වෙනවා නම් ඒක සීලයට හේතු පාදක වෙනවා කියන එක තමයි බුදුහාමුදුරු සඳහන් කරන්නේ. ඉතින් ඒක අපි ඊයේ පොඩ්ඩක් මේ වාක්‍ය දෙකම මේ ගාථාවන දෙකම අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කෙරුවා. කොහොමද මේ අද සමාජයේ මෙතන ඉන්න පිරිස ඇරෙන්ඩ එළිය ගත්තොත් ඉන්ද්‍රිය සංවරයේදී ඉන්ද්‍රිය සංවරයට නැරෙන්නේ. ඕක අපි අද සමාජයේ පැත්තකට දාලා අපි අපිවම හැරිලා බැලුවොත් මේ ධර්මයකට එන්න ඉස්සෙල්ලා බණක් භාවනාව ගැන හිතන දේ ඉස්සෙල්ලා අපි තිබෙන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරය. සම්පූර්ණ ඉන්ද්‍රියන් තියෙනවද කියලා දන්නේ නැහැ. සංවරයක් කියන වචනයක් ආදානයේ ආහාරයේ සම්පූර්ණ වෙන අපේ ජීවිතය අපේ පරමාර්ථ උනේ කොහොමhari මගේ සුඛ විහරණය ලබා ගන්න කොහොමhari මගේ ආදායම වැඩි කර ගන්න කොහොමhari මගේ ලාභය වැඩි කර ගන්න නිසා මේවා සිද්ධ වෙද්දී අපේ ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕනේ කියන එක නිකමටවත් අපේ සම්පාදනේ නැහැ. ඉතින් ඕක අද සමාජයේ කියලා ගත්තට අපි ඉස්සරෙදී ඕකනම තමයි. ඉතින් ඒ හින්දා බොහෝ දේවල් ඉවරණය කරන්නේ ඒ අපි වැදගත් කියලා හිතන මොනවාද වැදගත් කියලා හිතන ස්ටැටිස්ටික්ස් පදනම් කරගෙන වැදගත් කියලා හිතන තොරතුරු පදනම් කරගෙන වැදගත් කියලා හිතන දත්ත පදනම් කරගෙන එතකොට අපි බලනවා යම් දෙයක් කරපුවම කොච්චර ඒකට ප්‍රතිලාභයක් තියෙනවා ප්‍රතිලාභය තමයි තීරණය කරන්න ප්‍රධාන කාර්යය ඒ ප්‍රතිලාභය ගන්න ගියාම අපි අනිත් මිනිහාගේ බෙල්ල මිරිකුවද අනිත් සතාගේ බෙල්ල මිරිකුවද අනිත් මිනිහට වංචාවක් බොරුවක් කියුවද
අනිත් මිනිහගේ හොරකම් කෙරුවද, අපි පාමසේ වගේ යෙදුනද, අපි සල්ලාලේ මිනිහ වගේ තැනි වගේ හැසිරුණාද පහකට දැනගන්න. අපි කුටිය එනවා නම් අපි අනිත් ඒවා සම්පූර්ණයෙන් අයින් කරලා වැඩ කරගෙන යෝගයක් තමයි අපිට ඉස්සර තිබුණේ. ඉතින් ඒක දැන් අපි ඒ ඉන්ද්‍රිය සංවරයේ අසතිය පැත්තකට දාලා ඉන්ද්‍රිය සංවරයේ සතියක් කියන හිතන්නේ කුරු කියලා අපි. ඉතින් එහෙම වුණාට නැවත වරක් සමාජයේ හරි බැලුවොත් සමාජයේ සිට 99.9ක් මේ ඉන්නේ ඉන්ද්‍රිය අසංවරව, ඉන්ද්‍රිය සංවරයේ අසතිව. ඒගොල්ලන්ට ඉන්ද්‍රිය සංවරයක් ගැන කතා කරද්දී ඒක විහිළුවට කාරණයක් වෙන අත්දැකීම මේ ලෝකයේ එහෙම නැතුව ජීවත් වෙන්න බෑ කියන තරමටම ඉන්ද්‍රිය අසංවරයි. මෙතනට ආවා වුණා කීප දෙනෙක් අහනවා කියනවා කොහොමද අපි සමාජයේ ජීවත් වෙන්නේ, සමාජයේ ජීවත් වෙන්න පොඩ්ඩක් මොකට වෙනවා නැත්තම් ඒ මගේ නිලය දාන්න බෑ, මගේ නිලයට මෙන්න මේ වගේ දේවල් කරන්න වෙනවා කියන එක සාධාරණීකරණය කරන මානසික අත්දැකීම තමයි සමාජයෙන් පිටත අපේ. හැබැයි එහෙම කෙනෙකුගේ එක වාසියක් තියෙනවා. දැන් මේ සාධාරණීකරණය කරන්න හැදුවා එයා මේ ඉන්ද්‍රිය සංවරයක් ගැන පොඩ්ඩක් මේ වගේ තැනකට එන්නේ පොඩ්ඩක් හරි ඒ පැත්තට නැඹුරුවක් කියන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රිය සංවරයේ අසති ගැන අපි කතා කරුවා වගේම ඒ යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය අසංවරව ඉන්නවා කියලා එයාට තේරුණා යම්තරම් සංදීනවා. යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය අසංවරව ඉන්නවා කියලා තේරුණා අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරය පටන් ගන්න. මොකද එයා ඉන්ද්‍රිය අසංවරව ඉන්නවා සංකාරණී කරන්නේ ප්‍රශ්නේ අහන්නේ. ඔව් මම මේ වැඩේ කරනවා. මගේ පුරුද්දට ගෙරෙනවා. මට කරන්න දෙයක් නැහැ. ගන්නවා ඒක තමයි. ඉතින් එහෙම අසංවර බව දැනගන්න ඒක ඉන්ද්‍රිය සංවරයට හේතුමානක වෙනවා. ඉන්ද්‍රිය සංවරයට මූලික වෙනවා. ඉතින් එහෙම මූලික වුණාම බුදුහාමුදුරුවෝ මේ ඉන්ද්‍රිය සංවරය ගන්න තාක්ෂණිකව දෙන වචනේ තමයි ක්‍රියාකාරකම තමයි මේ ඉන්ද්‍රියන් වලට යම් ගෝචර අරමුණක් ආවට පස්සේ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කට පස්සේ, කනට ශබ්දයක් ඇහුණට පස්සේ, නහයට ගඳ සුවඳක් දැනුණට පස්සේ, දිවට රසක් දැනුණට පස්සේ, ශරීරයට ස්පර්ශයක් ආවට පස්සේ දෙපැත්තක් වෙන්න පුළුවන්. මොකද්ද වෙන්න පුළුවන් දෙපැත්ත? එක්කෝ ප්‍රියයි කියලා ගන්න පුළුවන්, සාතයි කියලා ගන්න පුළුවන්, එහෙම නැත්නම් අප්‍රියයි කියලා ගන්න පුළුවන්, එහෙම නැත්නම් සාතයි කියලා ගන්න පුළුවන්. සාතයි කියලා කියන්නේ මේක මිහිරි, ඉෂ්ටයි, ආන්තයි, මනාපයි කියලා ගන්න. ප්‍රියයි කියලා ගන්න මේක තමයි කැමතිම දේ කියලා ගන්න. අසාතම් කියලා ගන්න, එහෙම නැත්නම් අප්‍රියයි කියලා ගන්න, ඒකට කැමති නැත්නම්. ඉතින් ওই දෙක තමයි සිද්ධ වෙන්න පුළුවන් දෙක. අපේ යම් ගෝචර අරමුණක් අපේ ඉන්ද්‍රියන් වලට ආවට ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? සාන්ත එකක් හරි ප්‍රේකක් හරි මිහිරි හරි කැමති තමන් කැමති දෙයක් හරි ආවට පස්සේ ඉස්ත අත්තා මනාපා කියලා කියන්නේ එපා. ප්‍රිය අරමුණක් ආවා ඒ වුණාට ඒක පැනපු ගමන් බදා ගන්න යන්නේ. ප්‍රිය අරමුණක් ආවා කියලා එන සතුනතුනහම ඉන්ද්‍රිය වලක එන අරමුණු වලට අපි නතු වෙන්නේ. ඒ අරමුණු අපිව පාලනය කරන්නේ. අරමුණක් ආවා ප්‍රියයි කියලා දැනුණා, පිළි කියලා දැනුණා, එතනින් නවතින. එතනින් නැවතු නැත්තම් අපි මොකද කරන්න යන්නේ? අපි ඒව ඔස්සේ ගිහින් ඉලවෙමින් නැග ගන්නවා. ඒවැයි බින්න බහින්. ඒ වින්න වහින්නේ කොහොමද? මේක කියනවා නාභිච්ඡති නාභි හංසති නරාග කියලා යන්නේ මා අපි කරන්නේ. මොකද මේ නරාග නිසා රාග කරනවා අපි. ඒකට නාභි හංසති නෙමෙයි අපි හංසති කරනවා. ඒ පුළුවන් තරම් ඒකේ සතුට වෙන්න බලනවා. නාභිච්ඡති නෙමෙයි අපි ඒකට
දසකා එහෙම වෙන්න එපා. මනාව අරමුණක් ආවම ඉහි රස ගන්න නැතුව ඉංගල කුඩු වාදිනා. එතකොට ඒ අරමුණ අභියෝග ඉල්ල ගන්න ඒ අරමුණ කොට අතේ මුලින් තියෙන මානසික අත්දැක කර ගන්නවා. ඒක තමයි ඉන්ද්‍රිය සංකේතය. මොකක් සම්මර වෙන ඉන්ද්‍රිය? ඇස වේවා, කන වේවා, නාය වේවා, දිව වේවා, ශරීර වේවා. ඒ අදාළ ගෝචර අරමුණු ආපු ඉන්ද්‍රිය සම්මර වේවා. ඉතින් මොක මට මෙතන ඉඳගෙන මයින්ඩ් එකක් අහන්නේ කියනවා. ඒක කරන්නේ කියනවා තමයි වැඩේ දෙන්නේ. ඒ වගේ දෙන්නේ අනිත් පැත්ත. ඒක අමනාප වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මුණ හකුලවා ගන්න එපා, අනුහඳුන් වෙන්න එපා, ජඩ වෙන්න එපා, දුෂ්ට වෙන්න එපා. කියලා කියනවා. එහෙම නොවී ඉඳලා මේ නෝන කෙනෙක් ආවිල්ලා කිව්වා මට මේ ඉස්සර මම හරියට කියනවා දැන් නම් කියන්නේ නැහැ කියලා. මම බලාගෙන ඉදි. මම දැන් කියන්නේ කියලා කිව්වට මේ ඔය හිත දෙන ගුරු ඔබට අහුවෙන්න එපා. ඒ අපිට හිතනවා දැන් අපි සම්මුලයි කියලා. මේක දී බුදුහාමුදුරු කියන්නේ දෙකයි එන අපනාප දෙයක් ආවොත් අපනාප එකක් ආවා කියලා දැනගන්න ඒකෙන් කැටි පොළු ගන්න තැනට යන්න එපා. තු කියලා කියලා ගහන තැනට යන්න එපා. එහෙම නැත්නම් අනිත් පැත්ත හැරලා යන්න එපා. එහෙම බමනාපේ අපි වෙලා එහෙම නොවේ ඉන්න යම කරන්න ඕන. ඒ කරන එක තමයි බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ මේ වගේ තැනකට එන්න කියනවා. අපි ඊයේ සාකච්ඡා කරුවේ මේ වගේ තැනකට ආපු එකම අසකරණාසතිය පිනවීමක් නෙවෙයි. අසකරණාසතිය පිනවන්න නම් අපි යනවා රිව් හෝටලෙ. රිව් හෝටලෙට කට්ටිය යනවා. කියන්නේ ඒක හරි කෑම හොඳයි. මං කිව්වා ඕ කියලා අන්තිමට දැම්මම අපි කහන්නේ හරියටම හරි කියලා. රිව් විතරක් මතින්. ඒකොට කෑම හොඳ එකට කෑම හොඳ එකේ හොඳ බව කම්ප්ලීට් වෙනවා කියලා. ඉතින් ඒ වගේ අපි ඉන්ද්‍රියන් දිනවන්න ඕන නම් මේ ඉන්ද්‍රියන් දිනවන දිනවන්න කියලා දැන් හොයාගෙන යනවා. අපි මෙතනට ආවේ ඒ ඉන්ද්‍රිය සංවරයක් ගැන මානසිකත්වයක් තියෙන නිසා. ඉතින් ඒ ඇවිල්ලා දෙන තැනක බුදියලා දෙන දෙයක් කාන් බ්‍රෑන්ඩ් මොකම් අපි මේ ඉන්ද්‍රියන් වල සංවරයක් ගන්න උදාහරණ. ඒක නිකලුත් නෙමෙයි. එතෙන් ඇවිල්ලා සක්මන් කරන ගමන් අරමුණු වෙනවා. ඒ අරමුණු වලට ගොඩක් උත්සාහ කරනවා. කුයෙ දැක්කම කියනවා කා ගන්න නැතුව යන්න. එහෙම නැත්නම් සතෙන් දැක්කම මේ සතාවම අයින් කරන්න. අයින් කරන්න ගිහින් නැරෙන්න ඊට පස්සේ කතාව. හැබැයි පොඩ්ඩක් අයින් කරන්න බලනවා. එහෙම නැත්නම් ඒ වෙන අරමුණු වලට අපි ගිල ගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඉතින් මේක උත්සාහ කරනවා යන ප්‍රේරණාව. මේ ඉස්සර මම මේ අසකන ආසාදී කියන ඔක්කොම එකතරේ දැනට යද්දි මටල හදරේ උදේ ඉඳලා රෑ වෙනකම් එක්කෝ දිගුවල මේවා වෙනවන්න ඉන්නවා අපි නරකයක්. ඒව පැත්තකට තියලා ඉන්නේ කොයි ආතල්ලයක් වෙනවා කියන එක එයක් කෙරෙන්න පටන් ගන්නවා. මේ ඉන්ද්‍රිය පිනවනවට වැඩිය ඉන්ද්‍රිය පිනවන එක යම් ආකාරයක පරණමකදී වෙන අපකට පස්සේ ඒකෙන් තමන් හොයන සතුට කොටක් හම්බෙනවා නෝදී. අපිට පේන්න පටන් ගන්නවා ඉන්ද්‍රිය පිනවල තමයි ඉස්සර සතුට එන්නේ. හැබැයි දැන් පේනවා කවදාවත් මේ ඉන්ද්‍රිය පිනවල සතුට හම්බෙන්නේ නැහැ. මොකද මේ ඇහැ කියන එකට යට අඩියක් නැහැ. අපි වලටන බොටම්ලස් පොකට්ස් කියලා. අන්නට යට අඩියක් නැහැ. නහයට යට අඩියක් නැහැ. දිවට යට අඩියක් නැහැ. ශරීරයට ස්පර්ශ දින ඉවරයක් නැහැ. චීන හෝටල් තියෙනවා, ඉතාලි හෝටල් තියෙනවා, කුරුසේ කඩ තියෙනවා, ඔත්තු තියෙනවා. එක දාන කෑම ඉවරයක් නැහැ. රස ඉවරයක් නැහැ. එක එක විදිහ කෝ ගඳ පිබිලි තියෙනවා, කොටමෙන්ට තියෙනවා. ඉවරයක් නැහැ ගන්නේ. ඉතින් ඒ හින්දා යාට දෙනවා මේවා මොකෝ නැත්තකට ගන්න මේවා හේතියන් පස්සේ හරිද වැඩිද සමක් තියෙනවා කියලා මේ ඉන්ද්‍රිය සංවරය ගැන එයාට යම් ආකාරයක හිතේ පෙළගස්මා හිතේ නමෘතාවයක් කියනවා. ඉතින් එහෙම නමෘතාවයක් එදේ එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට
හේතු පාදක වෙනවා කියලා සීලයකට කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට සීලයකට එන්න හේතු පාදක වෙනවා කියලා කියන්නේ? එයා දැන් ඉස්සර වගේ තමන්ගේ ආදායමින් එහෙම නැත්නම් තමන්ගේ සැපයේ එහෙම නැත්නම් තමන්ගේ ධනාත්මක දත්තවලින් නෙමෙයි තීරණ ගන්නෙ තමන්ගේ ධර්මය කොයි තරම් අඩු වෙනවද කියන එක පහදන්න. ඒ ධර්මයේ යන්නේ දෙවෙනවා ධර්මයේ මේක අඩු වෙන්නේ ඉන්ද්‍රිය පාලනය කරගන්න එකෙන්. ඉතින් ඉන්ද්‍රිය පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ ඉන්ද්‍රියන් වලින් වැරදි නොකර ඉන්නවා කියන එක. එතකොට යාද හදනවා මම මෙච්චර කාල මේ ඔහේ කෙලවරක් නැතුව දේවල් කෙරුවා. දැන් මම පොඩ්ඩක් මස්මාලු කයින් කියන්නේ මේ මස්මාලු කයින් එක ඉන්ද්‍රිය සංවරය හරි සීලය හරි කියලා නෙමෙයි. මේ අපේ හිතට එන දේවල්. ඉන්ද්‍රිය සංවරය ආපුවාම අපේ හිතට එන දේවල්. මම පොඩ්ඩක් මස්මාලු කයින් මම අරකුල කරගෙන කොන කෙනෙක් නම් මම පොඩ්ඩක් අරකුල කරගෙන ගොඩේක නවත්තා අඩු කරගන්න. මම හැම මස්මක් මසක් කන්නේ අදින් චින්දල් විතරයි. එහෙම නැත්නම් මාස ඔක්කොම ටික අයින් කරලා මම ගන්නෙ මාළු විතරයි. එහෙම නැත්නම් එනවා මාළු ගන්න ගියාම පොඩි මාළු දෙයක් ගන්න වෙනවා නේ යන හැටු බීතර විතරයි. ඒක ඔය වගේ අපේ මේ සීලය ඉන්ද්‍රිය සංවරය එන්න සීලය ගන්නට පොඩි නැඹුරුවක් ඇති වෙනවා. ඉතින් එහෙම සීලයට නැඹුරුවක් ඇති වෙන්න හේතු පාදක වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයට සතියක් අහබක පස්සේ තමයි ඉන්ද්‍රිය පාලනය කියන නිසා වෙන විදිහකට කියනවා නම් අපි මස් කන්නේ ඇයි කියලා අවුරුදු ගානකට ඉස්සෙල්ලා මම හිතන්නේ අවුරුදු 25කට 30කට විතර ඉස්සෙල්ලා කොළුණාය ස්වාමීන් වහන්සේ ස්වාමීන් ස්වාමීන් වහන්සේ වැඩිය පහරේ ඒ වැඩමු වෙලාවේ උන්වහන්සේ ආවා මගේ පොඩි ආන්ත භාවනා කරන්න අපුර කෙරින් ඉන්න කාලේ ආවා මේ මොකද මස්පාන ගන්න කියලා ඉතින් අන්තිමට එක මහත්තය කියදල කිව්වාඳල කිව්වා පෙරේ හැරිල බලපුවාම පෙරේ කරන තමයි අපි මස්පාන් ඒක නෙමෙයි සිල් කියලා කියන්නේ මම පෙන්නන්න හදන්නේ මේ අපේ හිත වෙනස් වෙන හැටි. අපේ හිතේ ඉන්ද්‍රිය සංවරයට නැඹුරු වෙන හැටි. ඉතින් එදා මම ආවම හැරලා බැලුවා අපරපොනේ. ඒක උනාලා දෙන්නේ. තේරෙනවා නේද? මොකද ඒ දවසල මස්මාන වෙනකන් ගෙදර කුළුවලි. ඒ තරමටම ඒක ඇහි වෙනවා. ඉතින් ඔය වගේ ඉන්ද්‍රිය සංවරයේදී අපිට පොඩ්ඩක් මේ එතනින් එහාට යන්න හේතු මොකද වෙනවා ඉන්ද්‍රිය සංවරය ඉතින් එතනින් එහාට යන්න තියෙන මේ තමයි මේ සීලය කියන්නේ සීලයේදී සිද්ධ වෙන්නේ මොකක්ද ඉන්ද්‍රිය සංවරය පොඩ්ඩක් වැඩෙනවා එතනදී අපි පාලනය පැහැදිලිව ගන්නවා මොකේද කයයි වචනේ සීලය කියන්නේ මෙච්චරයිනේ සීලය කියන්නේ කය වචනේ සංවරය ආය වචනේ කලමනාකරණය පාලය පාලනය ගන්නවා කියදී ඉතින් අපි අටසිල් ගත්තහම ඒ අටසිල් වල අපි තියෙන දේවල් බලපුවහම මම වැඩිපුර තියෙනවා කය පාලනය කරගන්න වචනේ පාලනය කරගන්න අනිවාර්යශීලී සීලේ ගත්තොත් අනිවාර්යශීලී සීලේ ඔව් අනික අෂ්ටාංග සීලේ හතරක් තියෙන්නේ කය වචනේ පරිස්සම් ඉතුරු ටික තමයි කය පරිසම් කරගන්න තියෙන්නේ. එතෙන් මොකද මේ වචනයෙන් කියන්නේ එක මේ අපේ වැඩසටහන් වල ආරණියන්තාවේ පවත්තන කියන්නේ ඒකයි. ඒ වචනය අපි කට ඇදියෝ මොකක් හරි බුරුම් කළ වෙන්න. කට ඇදියෝ මොකක් හරි බොරුව කියවෙනවා. කට ඇදියෝ සම්පක්කලාපය කියවෙනවා. අපේ අවශ්‍යතාවයට වැඩිය දේවල් කියන්න පටන් ගන්නවා. දිවට ඇහැරේ මෙහෙම කරන්නේ ඉස්සර. ඉතින් එහෙනම්
ආර්ය නිහඬතාවයේ පවතිනවා කියලා කියන්නේ අපි විශාල ප්‍රමාණයක සීල වපසරියක් වපුරා ගන්නවා මේ වචනේ. කයින් කොහොමත් ඉතින් මෙතනට ආවට පස්සේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මරක් දෙකට බොන්නේ නැහැ. කාමීච්ඡාචාරයේ ඉතිරෙන්නේ නැහැ. කොහොමත් අපරාධ කරලා සීල ආගෙන තියෙන්නේ. එතකොට ගැන් වෙනම ඉන්න පිළිවෙල වෙනම ඉන්නේ. ඒකේ පාඩියක් නැති වෙන්නේ නැහැ. උචාසන මහසයන ඒ ආකාරයට තමයි තමන්ගේ කුටි කැදලා තියෙන්නේ. බ්‍රෑන්ඩ් හන්නේ නැහැ. ඒකෝට කය සම්බර වෙනවා. ඉතින් මේ ආරම්භයට ආවේ සම්පූර්ණ වුණාට පස්සේ කය වචනේ කියන දෙකම විශේෂයෙන් වර්ගයේ විශාල ප්‍රමාණයක් සම්බර වෙනවා. ඉතින් මෙහෙම කය වචනේ සම්බර කර ගැනීම තුළින් අපි කරන දේ තමයි විතික්‍රමණය වෙන්න දෙන්නේ. විතික්‍රමණය කියලා කියන්නේ කෙලස් වීදිය ආක්‍රමණය කරන්න දෙන්න. ඒක තමයි කාය වචනේ සම්බර වෙන මාර්ගය. අපේ වීදිය ආක්‍රමණය කරන්න දෙන්න කියලා අපි හිතන්නේ අපතේකම තියෙනවා රතු ඉඩම්. ඒ රතු ඉඩ පැන්නොත් වීදිය ආක්‍රමණය වෙනවා. නැත්නම් තියෙනවා රෙඩ් ලයින් එක. රෙඩ් ලයින් එකෙන් එහාට යන්න පුළුවන් දේ තමයි වීදි ක්‍රමණය කියලා කියන්නේ. අතුන් මරන්න එපා. සතුන් මැරුවොත් ඒක ඒ තමන් කැමති දේ අත්හැරගෙන ඉන්න ඕන. සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ තමන් යම් දෙයකට අකමැති නම් ඒ දේ තම කෙනෙකුට කරන්න දෙන්න. ඒක ප්‍රේම තමයි යමක් කරන්නේ බලන්න මේ දේ කවුරුරි මට කරන්න මම අකමැති නම් ඒක තම කෙනෙකුට නොකරගෙන ඉන්න සීලය නමර. ඉතින් ඒ වගේ සතුන් මැරීම වේවා, හොරකම් කිරීම වේවා, එහෙම නැත්නම් නොදුන් දෙයක් ගැනීම වේවා, අහුමිච්ඡාචාරය වේවා, බොරු කීම වේවා, පත්තන් පානය කිරීම වේවා, ඒකේ තියෙනවා ප්‍රමාණය. යමක් කරන්න කමන්නේ ඉල්ලන, හොරකම් කරන්න යනකොට. ලංකාවේ දේශපාලඥයෝ කරන්නේ ඉල්ලන එක. ඒ වගේ තමයි කරන්න ඕනේ. ඒක හොරකම් කරන්නේ නැහැ. ඉතින් බොරු කියලා කියන්නේ නැහැ. අමදාමන බොරුක් කියන්නේ නැහැ. කියන්නේ. ඉතින් ඒ වගේ ඒ තියෙන සමාජයේ තියෙන නෝම්ස් වලට සමාජයේ තියෙන ඒ පිළිගත් සිද්ධාන්ත වලට අනුව ජීවත් වෙනවා නම් විතික්‍රමණය වෙන්නේ නැහැ. ඒක තමයි සිල් කියලා අපි ජීවත් වෙද්දී සීලය රකින්නවා කියලා කියන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ සීලය කියලා කියන්නේ ස්වභාවය. ස්වභාවය තමයි සිල්වත් කියන එක. සිල් රැකෙනවා කියන්නේ. ඒක කෘත්‍රිම වෙද්දී තමයි මේ සීලය කැඩෙන්නේ. අපි ඉපදෙද්දී කොහොමද සිල්වත්? සීලයක් කැඩෙන්නේ නැහැ. ඒක ලොකු වෙන්න මේ ස්වභාව ධර්මයේ එවෙහිම යන එක තමයි සීලය කැඩෙනවා කියන්නේ. ඒක මේ සෝවා සීලය කියන එක අපි කොහෙන්වත් ගේන්න ඕන අපි ගාව තියෙන ඒ තියෙන දේ කඩා ගන්න නෑ දුවේ පුළුවන් නා ඒ බුද්ධයන් සිනා ඒක ස්වභාව ධර්මයේ ආන්‍ය ආබද වෙලා යන දෙයක්. ඉතින් එහෙම ස්වභාව ධර්මය හා ආබද වෙලා යන පුළුවන් නා අපි කාගෙන්වත් අපි අකමැති දෙයක් පාඩුවක් සිද්ධ කරන්නේ නැත්නම් ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවා. පන්දල වෙන ප්‍රතිලාභය අපි ඒගොල්ලන්ට දෙන දේ අපිට අහම්බේ. මොකක්ද ඒගොල්ලන්ට දෙන දේ? අපි බාහිර ලෝකයට දෙන දේ මොකක්ද? අපි සමාජයට දෙන දේ මොකක්ද? සිල්වත් වුණාම ඒගොල්ලෝ අපි කරේ බයක් නැතුව සතු අපි බයක් නැහැ. මේ මනුස්සයා මම මරලා දන්නේ නැහැ කියන උන්ට ගඳෙන් දේ මේ සතෙන් දැක්කම මට මතකයි නාද ඒ ඔස්ට්‍රේලියාවේ ඉන්න මැක්පයි කියලා ආකා වගේ උදුලේ ඒ බොහෝ සුදුයි කළුයි ආකා වගේමයි අපි කළු විතරක් නෙමෙයි සුදුයි කළුයි මැක්පයි කියලා කියනවා. අම් විතර ගන්න මාන අපි වාසය අරෝ මුඩි අරෝ ඩාගෙන ඇවිල්ල කොටක් නම් ගිරියන ඉතින් බෝල් කරලා තියෙනවා මේ යන්න එපා මේ කාලේ විතර දානවා කොටයි කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් හවසට ඇවිදින්න යන්නේ මම පයින් තමයි ගාව අපිට පොරක්.
අපි අනන්තවත් කතා කරන්නේ අපි කියන අනිස්සන වගේ. ඒකට හේතුව තමයි අපේ ගෙදර ඒ දවස් වල මැන්ෆයිට කවන්නේ අදී. ඉතින් උන්ට යන්ති ගඳ තේරෙනා මේ මැන්ෆයි ජාතිය කක්කක් තමයි ඇන්නේ මේ ජාතිය කියලා අපි පොතා. ඉතින් ඔය වගේ උදාහරණ ගොඩක් තියෙනවා. ඉතින් සත්තුන්ට උනා සමානයක තේරෙනවා මේ අපින් හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි ඒගොල්ලන්ට දෙන්නේ බය නොවී ඉන්න නම් අපිට බය නොවී ඉන්න කියලා. ඒ වගේම තමයි මොනකම් කරද්දී සාමීචාරි හැම දෙයකින් අපි කරන්නේ සමාජයක අපි කියන්නේ බය වෙන්න දෙයක් නැහැ කියන එක දෙන්නේ. ඒකට අපිට හම් වෙන බය නොවී ඉන්න. මොකක්ද අපිට බය නොවී ඉන්න හම් වෙන්නේ? අර්ථානුකූල බය නැති වෙනවා. අනුකූල බය නැති වෙනවා. දන්න බය නැති වෙනවා. සුපති බය නැති වෙනවා. මොකද අර්ථානුකූල බය නැති වෙනවා කියන්නේ කියන්නේ මේ තමන් තමන්ට ටෙස්ටිබල් කියන එකද? අපි සතෙක් මැරුවට පස්සේ අපි මොරණාමක් කෙරුවට පස්සේ අනුමිච්චාචාරයේ හැසිරුණාට පස්සේ බොරුවක් කිව්වට පස්සේ මත්පැන් ටිකක් බිව්වට පස්සේ අපි කවු ආගේ ගැනුවා අපි නම් ගන්න බෑනේ. ආගේ ගැනුවත් අපි නම් ගන්න බෑ. ඉතින් ඔස්ට්‍රේලියාවට ගියසනේ මං ගිය වෙලාවේ එක මහත්තයෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් වලට ධර්මානුකූලව අනුත්තරී කියලා. අපි මේවට මොනවා හරි කරන්න යන කරන්න කරන්නේ නැද්ද? අපි කරන්නේ නැතුව ඉන්නේ තව හරියන දේවල්. එහෙම හොඳ නැහැනේ අපි මේ සම්මාදේශීලී උත්තර නැද්ද? මේවට විරුද්ධ වෙන්න ඕන නැහැ කියලා. තමයි සාමාන්‍යයෙන් ගත්තම විතර කයින් නැගේ වුණත් කොහොමද කියන්නේ? ඒක හරි සාධාරණීකරණය කරන කතාවක්. මේ දේශපාලනේ දෙන්නේ ධර්මයෙන් කියන්නේ. ඉතින් මම කිව්වා උඹට උන් පස්සේ අපායට යන්න ඕන නිමිත්තයක්. මොකද විශේෂ එක අපාය යනවනේ. අත්ත අනුමත බය අයින් කරන්න බෑනේ තමන් ජීවත් වෙන්න තව කරන්නේ. අපි වාගෙන් හැංගුවා තමන් තමන් දැන්. ඒ වුණ අපාය යන අපි විරුද්ධ වෙන්න ගියොත් හොඳයි. ඊළඟ එක තමයි දඬ බය. දඬ බය කියලා කියන්නේ තමන් බොරුවක් කියලා තමන් සීලයෙන් කැඩුවා නම් තමන්ගේ අතින් පරාදයක් සිද්ධ වුණා නම් රජු රෝමයේ පාරේ අරන් ගිහින් දඬුවම් දෙයක. එහෙම නැත්නම් දැන් ගිහින්
ඉවේ දානවා ඉලංගුවේ දානවා එහෙම නැත්නම් එල්ලෙන ගහේ වුණා යන්න පුළුවන් වැරද්දා කෙරුවු. ඉතින් ඒ වගේ දණ්ඩ බය දඬුවම් ලැබෙන බයක් තියෙනවා. දුර්ගති බය ඉතින් සූත්‍ර ගණනාවක් තියෙනවා. අපි සීලය රැකගෙන නැත්නම් නිරේත යෑමේ සම්භාවිතාවය අධිකයි. ඉතින් ඒ වගේ අපි සීලය රැක්කොත් අපි අනිත් අයට අභය දෙනවා. එහෙනම් අපිට අභය හම්බ වෙනවා. සීලය කැඩුවොත් අපි අනිත් අයට බය දෙනවා. අපිට බය හම්බ වෙනවා. එහෙනම් තමන්ට බය නැතුව ඉන්න ඕන නම් සීල රකින්න කියන එක තමයි මේ ඉන්ද්‍රිය සංවරයේ ඉඳලා සීල් රකින්න ආවට පස්සේ එයාට තමන්ගේ මේ බය අයින් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ධර්මයේ තවත් අඩු වෙනවා. බය කියලා කියන්නේ අපේ ජීවන ධර්මය. ඉන්ද්‍රිය සංවරයෙන් ධර්මය අඩු වීම දක්ව සීල් රකින්න පස්සේ අපිට තවත් ධර්මය අඩු වෙනවා. මොකට මේ සීල් රැක්කහම සීල් කැඩුවහම අපාය යනවා කියලා කියන කතාව සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ ඒකට දීලා තියෙනවා විකල්පයකට. ඒක සංකතම් කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ නිගණ්ඨනාථ පුත්‍රගේ කොළේ අසිබන්දු පුත්‍ර ගාමිණී කියලා කොළේ කියලා බුදුහාමුදුරුවෝ ආවේ. බුදුහාමුදුරුවෝ ආවෙන්න ගිහින් නැතරමස්කාර කරලා සම්පූර්ණයෙන් දෙදිලා යුදුනට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මෙයාගේ උඹලගේ ශාස්ත්‍රූන් වහන්සේ සීලයක් අනනාදී උදාහරණයක් වැඩිපුර ආමිත්‍යාකාරයේ හැසිරෙනවා නම් වැඩිපුර ගොරුකේ ලම් දිනනවා නම් වැඩිපුර මත්තන් කාණිය කරනවා නම් ඒකේ අනුව එයා අපායට පත්වෙන්නේ වෙන්නේ කියලා බැලූ බැලමට අහාවේ බුදුහාමුදුරුවෝ හැබැයි ඔහුගේ පොට වටයක් කරගෙන ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙනම් ආනන්ද එකෙක්ව අපායේ යන්නේ නැහැ කියලා. එතකොට අතිබන්දු පුත්‍ර මුතු මුතු වෙනවා. අනන්ත හාමුදුරුවෝ මෙතන කනවා අහනවා ස්වාමීන් වහන්සේ මේ මොකක්ද කියපු කතාවද අපිට කියලා දෙන්න. ඒක බුදුහාමුදුරුවෝ කියන මහසීලය අරගෙන ඒ සීලය ඔබ නිදී කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ යම් කෙනෙක් වැඩිපුර වැඩිපුර කරන්නේ එකෙන් අපාය ලක්ම සතු මරණ වෙන්නේ පැලේ සීල කරගත්ත පැලේ සීල කරගත්තා වැඩිපුර මිනිස්සු ඉන්නේ වැඩිපුර මිනිස්සු සෙල්කඩන් නැතුව ඉන්නවා. අවුරු තමයි යන්න විදියක් නැහැ කියලා කිව්වට පස්සේ අසිබන්දු පුත් ගාමිණී මුණ හංග ගන්නවා, මුණ අකුලවා ගන්නවා. අකුලගෙන නිකන් ධාරයකට ආවිච්ච කරොත් ඒ වගේ හැංගිලා යනවා. ඉන්න දිය ඉන්න හිටින්න තරක් නැතු ඔළුව අරගෙන ආපුයි. දැන් කියලා බුදුහාමුදුරුවෝ කියන මාත්‍රිය අරගෙන අනේ මන්මලනේ ජීවිතේ මෙන්න මෙහිමයි තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි සීල් කැඩුණාම ඒ කැඩෙන සීලය ගැන පරිතරි නම් අනිවාර්යයෙන්ම අපායයි. මේ සීල් කැඩෙන එක නෙමෙයි ප්‍රශ්නේ. සීල් කැඩුණාට පස්සේ නිකට යාලේ ගාගෙන නීම කියදින් කුගේ ප්‍රාණණිය නීම කියදින් කුගේ ප්‍රාණණිය නීම කියදින් කුගේ ප්‍රාණණිය කියලා මැරිච්ච කෝගයක් පැමි ජීවිතේම අන්මෝදන. එහෙම නැත්නම් මේ පොඩි වයින් එකක් ගහන එක පැන්සිය අතරේ මන්මුණ. ඒ වගේ තමයි අනුමෝදන් වෙනවා නම් ගිය විච්ච වැරද්ද
අන්න එතකොට නම් අපාය යනවා. මම කියන්නේ මේ සතෙක් මරුණාට පස්සේ එහෙම නැත්නම් සීලය කඩුණාට පස්සේ අපිට හැමදෙස්සෙම බුදුහාමුදුරුවෝ දීලා කියනවා මේ සීල් නොකඩන වෙලාව ඒ සීල් නොකඩන වෙලාවේදී බුදුහාමුදුරුවෝ කියනවා කොච්චර දිස්සින් දුස්සීල වුණත් අපිට ලොකු අවකාශයක් තියෙනවා ඒ දුස්සීල වලින් අයින්ද අපිට ලොකු අවකාශයක් තියෙනවා අපිට නැවත වරක් හැදෙන්න අපිට ලොකු අවකාශයක් තියෙනවා මේ සංසාරයෙන් මිදෙන ක්‍රමවේදය හොයාගන්න මේ හින්දා මම ඇවිල්ලා තියෙන්නේ කවුරු හරි සීල් කඩනවා ඒ සීල් කඩන මිනිහා අනිවාර්යයෙන් අපායයන් දුරුනේ ඉඳලා එයාට ලේබල් එකක් ගන්න මම අන්න එයාට අත දීලා ගොඩ ගන්නයි මම ඇවිල්ලා ඒ හින්දා තමයි මම සතර සතිපට්ඨානයේ සූත්‍රයේ දේශනා කරන්නේ මම කියන්නේ පළවෙනියෙන්ම ඒකායනෝ අයම් භික්ඛවේ මංගෝ සත්තානං විසුද්ධියා මේ සත්වයින්ගේ පාරිශුද්ධිය සඳහා එකම මාර්ගය පතරවල මංගල සූත්‍රයේ කියලා බුදුහාමුදුරුවෝ දෙන පළවෙනිම වාසය සත්වයාගේ විසුද්ධිය සිද්ධ වෙන්න මුලින්ම සිද්ධ වෙන විසුද්ධිය තමයි මේ විචිකම වෙන සුසුද්ධ වෙනවා කියන්නේ විචිකම කෙලස් කියලා කියන්නේ අපි දැන් තමයි කෙලස් ජාති දෙකක් තියෙනවා හැබැයි මේක විසුද්ධ කරන අඩුව තමයි දුස්තිලයට සිල්වත්පත් කරන්න පුළුවන් මොනවද කියන්නේ සතර සතිපට්ඨානයට ආව කොහොමද මේ සතර සතිපට්ඨානයට ආව සිල්වත් වෙන්නේ දැන් මෙතන මේ අපි ඇවිල්ලා ඉන්න දිගේ මොනම සීලයක් කැඩෙන්නේ නැහැ නිකන් ඇවිදිනවා ඉඳගෙන ඉන්නවා මෙතන අරකට ඉන්න ආරේ නැහැ කියන අපි හිතමු සම්පන් කරලා මේ යටිපතුලේ තියන්නේ කොහොමද යටිපතුලේ දැනෙන්නේ මොකක්ද කියලා ආනි දැන් කියන්නේ නැහැ ඒ වුණාට අපි සීයල සීය අසෙල්වත් වෙනවා හැබැයි ගෙදරේදී පච කෙල කෙල ඉඳලා තියෙනවා ඕන තරම් බොරු තමයි කියන්නේ ඕන තරම් කතා කරන්නේ ටෙලිෆෝන් එක ගන්න අයිය ගහන 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 ඉන්නවා ඔක්කොම සම්පප්පලාප තමයි හැබැයි දැන් මෙතනදී ඒක අනුමෝදන් වෙන්නේ නැහැ ඒ ඔය හැකියාව බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන නිසා තමයි අඟුලිමාල හාමුදුරුවන්ට පුළුවන් උනේ මහේශාක්‍ය මහරහතුන්ගේ අග්‍රස්ථානයේ බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ බසී කඩලා තියෙන්නේ මම අපායේ ගිහින් ඕනේ අල්ප 10ක් ඊට පස්සේ තමයි රහන් කරන්නේ බුදුහාමුදුරුවෝ අද දුන්නා ඇයි අද දුන්නේ දන්නවා උච්චර උච්චර අපි සිහි කරුවා මේ අපේ ඇතුලේ තියෙන හිත ඒ හිතේ තියෙන දඹරත්තරන් ගතිය ඒ හිතේ තියෙන ප්‍රභාස්වර ගතිය හිතේ මූලික තත්ත්ව ඕනම උපාදී ඕනම නාලාදී ඕනම නිර්මාණික අංශ බුදුහාමුදුරු කෙනෙකුට විතරයි ඒක මේ අපිට ඒක මේ ඉන්නේ අපි දෙලින්ම ලෙවල් එක ගන්න ගෙන්න පරිගණක වෙලා ඉන්නේ ගෙලවන්න හම්බෙන්නේ නැහැ බුදු කෙනෙක් කියලා රදිනවා දැකලා එයා අත දෙන්නවා ඒ අත දෙන්න ඒ පුරුවන් ඉන්න තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඇය 24 වෙනි උපචරයේ ඉන්නේ ඒ කරන්නේ නැති කාලය තුලදී එයාගේ චිත්තය හොඳයි එයා ඒ හින්දා අපිට අවස්ථාවක් තියෙනවා මේ මනුස්සයා දැන් බුදුහාමුදුරුවෝ එහෙම නැත්තම් තමන්ගේ අම්මව මරන්න කඩු උස්ස කියන වෙලාවේ තමයි කාටද අඟුලිමාල මහරහතන් වහන්සේ දාන දේ මොකද? ඉතින් අද කාලේ එහෙම හිටියා නම් අද කාලේ එහෙම හිටියා නම් එළියුන් දසර. ඒ එළියුන් දසයන්ෙත් නෑ මාරෙත් වෙඩි තියලා. ඉතින් එහෙම දෙයක් නොකරන අය නම් මැරෙන්නේ. ඉතින් ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ අදියටම මිනිස්යාගේ පෞකාරයට ගල් ගහන්නේ නැතුව මුකාරයන් අත දෙන ශාස්ත්‍ර මහන්සිය කෙනෙක් මේ ලෝකෙට පිළිවරණ නම් තියෙන කොහොමද නැහැ. අනිත් හැම ශාස්ත්‍ර මහන්සියම ඉපාරක් අපිට නැත්නම් මිල පන්නන නෙමෙයි. පෞකාරයට ගල් ගහන්න ඕනේ කියනවා. යන බුදුන් කියන්නේ ගල් ගහපත් පෞ කරන්නේ නැති කෙනෙක්. ඒ බයිබලෙත් ඒ වගේ කතාවක් තියෙනවා. ගල් ගහපල්ලා මේ ගම් පෞ කරන්නේ නැති කෙනෙක්.
කිව්වට පස්සේ ගල්හන්න කෙනෙක් නැහැ. අපිට අපි හැම කෙනාම මොකක්hari පාපයක්. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ සිල්වත් වෙන අවකාශය හැම මිනිස්සුෙකුටම තියෙනවා කියලා දෙනවා. ඒක හොඳට මුලින්ම පස්සේ අහමක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය නම් සෝනදන්න සූත්‍රය. සෝනදන්න සූත්‍රයේ බුදුහාමුදුරුවන්ට හම්බ වෙන දිගු කතාවකදී කියනවා. සෝනදන්න බ්‍රාහ්මණයා සෝනදන්න බ්‍රාහ්මණයා කියලා කියන්නේ රජුරුවන්ගේ එතකොට ඒ චුද්ද බමුණ කරන්දී හොඳට කරුණාවෙන් ලබන කලස්ත්‍යානි හොඳට ප්‍රවේදිය දන්න බමුණ. ඉතින් මේ බමුණ ගිහින් බුදුහාමුදුරුවන් හම්බ වුණාම ඒක සතුටුගාමීජිය වැඩේ. සතුටුගාමීජියට වැටුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහන ප්‍රශ්නේ ඕගොල්ලන්ගේ බ්‍රාහ්මණ සම්ප්‍රදායට අනුව යම් කිසි කෙනෙක් බමුණු නායකත්වයේ ගන්න මොනවාගේ සුදුසුකම් අවශ්‍යද කියලා. එතකොට කියනවා එයාට තියෙන්න ඕන අත්පොදු පරම්පරාවෙන් පිළිසුදු වෙන්න. එයාගේ හොඳ පෞරුෂත්වයේ එයා ත්‍රිවිධය දැනගෙන ඉන්න ඕන. එයා සිල්පත් වෙන්න ඕන. එයා ප්‍රඥාවන්ත වෙන්න ඕන. එහෙනම් ඒක බ්‍රාහ්මණ
අපි යම් කිසි කෙනෙක් සීලයක් ගන්නවා කියලා කියන්නේ ආයි ප්‍රඥාව පිළිගන්නේ. එහෙනම්දා කාය මට තමන්ගේ රක්ෂාවේ හැදීලා පොවනවා. හැබැයි තව පළාසියක් තියෙනවානේ බලනවා කරන්නේ. ඒ 16 බලනවා නේද කියලා අර අටේ කියන්නේ මොකක්ද? ඒ 16 කන්ටරේලා තමයි අටක් තියෙනවා කියපුවා. ඒගොල්ලන්ගේ තියෙන දෙයක් තමයි ආරක්ෂකයේ ඉබදුනහම ඒ ඉබදෙන පැතිය වැස්සියේ දෙන්නේ ඉතින් මරන්න. ඉතින් මේ මිනිස්සයා ප්‍රශ්නපත් උඩ මේ වැඩේ කරන්න. ඒගොල්ලන් මේකට සමහර අයට එක පිළිදීලා දෙනවා සමහර අයට කොහොමද කියලා. ඉන්ටෝ යන්නේ නැති ඉන්ටෝ එන්නේ නැහැ. ඉතින් එයා ඒක කරනවා. මොකද කොහොමද අපෙන් තියනවා. ඔහු අකමැති කරන්නේ ඒ මන භාවනා කරගෙන මන භාවනා කුසේතෝ දැන් වැඩිපුර දන් දෙනවා වැඩිපුර ධර්මයේ සිදෙනවා කියන්නේ අර පවක් කරනවා කියන ජීවත් වෙන අපිට සම්බන්ධ නැති හැබැයි ඉතින් එළියට එන්න ඒක ගැන කල්පනා ඉන්න ඉතින් එළියට එන්න කරන වේද ඔය ඉතින් ඒ වගේ අපි මේ සිල්වත් වෙන්න තියෙන හොඳම ක්‍රමවේදය බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙන්නේ මේ සතිය කියන එක. සතිය කියන එකේ හොඳම ක්‍රමවේදය වෙන්නේ මොකක්ද? මේ ඇවිල්ලා ඉන්න දිගේ, මේ සම්මන් කරන දිගේ, මේ අරියංජය කරන දිගේ, මේ හැම චිත්තක්ෂණයකම අපි 100% වටි සංවරයි 100% පායවා. කියන්නේ සීලය 100% සම්පූර්ණයි මේ කාලෙදි. හැබැයි අපි කිසි කෙනෙක් මේ ඉන්න දෙයෙන් මගේ සීලය සම්පූර්ණයි කියලා එක්කෙනෙක් අකුසල ඥාන පුළුවන් නම් මම දැන් මොනවද වාතාලිකට ක්ලියර් කරලා බලන්න. සීලය සම්පූර්ණ වුණා කියලා කවුරුද කියලා තියෙනවා. කිසිම කෙනෙක් ක්ලියර් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ උඩ රැටිය ළමයි ගන්න මේ සීලය සම්පූර්ණ. ඉතින් එහෙම කොච්චර අපි සීලය සම්පූර්ණ කරන්න උත්සාහ කෙරුවත් සීලය සම්පූර්ණ වුණ අපේ අපි මේක අගෙයීමකට වෙන්න අපි නිකමට හරි හිතනවා නම් මේ චිතේ මට මම දැනුවත් භාවයක් ලැබුවා මගේ කකුලට හිත ගියේ නැහැ කියලා මගේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් හිත ගන්න බැරි වුණා ඒ බැරි වුණා කියන එක මම දන්නවා යම් සීලෙන් පිළිගත් වුණා කියන එක රැක ගන්න ඕනේ. එයා අගය කිරීමකට ලක් කරනවා. ඒ තමන්ගේ දැනුමත්. ඒ දැනුමත් භාවයේ අගය කිරීමකට ලක් වෙනවා නම් එහෙම ලක් කරන්න පුළුවන් වෙන්නේ හිත චංචල නැති කෙනෙක්. හිත චංචල නොවෙන්නේ සීලය සම්පූර්ණ වෙච්ච කෙනෙක්. ඉතින් එහෙම මේ ඉන්න නිගේ අපි අගය කරන්න පටන් ගත්තොත් ඒ දැනුමත් භාවයේ කියන එක තමන් සිද්ධ වෙන දේ එතකොට එයා පොඩ පොඩ මේ තමන් සිල්වා කියන බල තමන් දන්න තමන්ට ඒතු ගන්න ඒතු ගන්නවා කියලා හිත වෙන දෙයක් කොපියන්න වෙන දෙයක් කොපියන්න ඒක දැනුවත් භාවය කියන එක අගය කරන්න පටන් ගන්නවා මට මතකයි සතිමත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. සතිමත් වෙන්න සැදී පැහැදී ඉන්න මිනිසෙක්. මට මතකයි මම එක දරයක් එක තැනකට ගිහින් ඒ ගිය වෙලාවේ මගේ පරණ යාළුවෝ ටිකක් අවුරුදු 30කට ඉඳලා පස්සේ හම්බ වුණේ. ඉතින් ඒ වෙලාවේ ඒගොල්ලෝ මාව පිළිගන්න හොඳට මාධ්‍යයක් දැක්ක කරලා තිබුණා. තැන්ද, පොතල්ද, වීදුරුද, මත්තම අහල ඔක්කොම තනිකර එවිට මම ගියාට පස්සේ මම කිව්වා නෑ මම ඕවා පාවිච්චි කරන්නේ නෑ දැක්කේ. ඊට පස්සේ අහන්න පටන් ගත්තා
ඉන්ද්‍රිය සංවරේ අසති. එහෙම නැත්නම් ඒක පාවිච්චි කරන වචනේ තමයි ඉන්ද්‍රිය සංවරයේ අසති. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයේ සති. ඒ සතිය ආවට පස්සේ සිද්ධ වෙන දේ තමයි ටෝච් එක තමන්ගේ පැත්තට ගහන්නේ. බද සතිය කියලා කියන්නේ මම ගැන දින දැනුවත්. මෙතන ගැන දින දැනුවත්. දැන් ගැන දින දැනුවත්. ඒ දැනුවත් භාවයේ ආවට පස්සේ අපිට අපිව මේක කරන්න ඉතින් මේ ලැජ්ජ බය හින්දා තමයි එයාගේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරය හින්දා තමයි එයාගේ පස්සේ මේ සීලයක් ගන්න ඉඳ. ඒක පටන් ගන්න කොහෙද? ටෝච් එක තමන් හතර ගහන්නේ. ඉන්ද්‍රිය සංවරයේ සති ආවට පස්සේ තමන්ට තමන් දෙන නිසා මේ වගේ ක්‍රමවේදයක් විවෘත වෙනවා. ඉතින් ඒ විවෘත වීම ඒ ලැජ්ජ බව ඒ බය බව තමත් ඇති වෙනවා. ඒ සම්මන් කරන ගමන් තමන්ගේ සම්පූර්ණ අපරණ යටිපාලයේ හිම කියන්න බෑ කියලා දැක්කාම තමන්ට තවත් ලැජ්ජයි. ඇයි මට මේක මේ මේ මෙහෙම දෙයක් අපට කරන්නේ? ඒ ලැජ්ජාව ඇති වෙන්න ඇති වෙන්න තමන් ලැජ්ජාවේ ඉන්න දේවල් තමන්ගේ సంతානයේ දිනන පොඩු 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 කේන්. ඉතින් ඒ මෙනීම තමයි ඉරියෝනම් කියන එක ලැජ්ජාවයි කියන්නේ. උඩුදුව තමයි මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා ඒක සීලයක් බවට පෙරලෙන්නේ. ඉතින් මෙහෙම සිල්වත් වෙන කෙනා අසිල්වත් ඉඳලා සිල්වත් වෙන කෙනා එයා හිමීට 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 ක්‍රමවේද හොයා ගන්නවා මේ සීලේ රකින්න. මම විශේෂයෙන් සමාජයේ ජීවත් වෙද්දී අපි එකපාරටම සමාජයේ ඉඳලා සිල් රැඳෙනවා කියලා කියන්නේ සමහරුන්ට අමාරු. ඉතින් ඒගොල්ලෝ ශිල්පීය ක්‍රම හොයාගන්න. ඒ ශිල්පීය ක්‍රම හොයාගෙන තමන්ගේ සීල රැකගන්න. ඔයාලගේ මගේ යාළුවෙක් ඉන්නවා ඔස්ට්‍රේලියාවේ. තමුළු මාණිකාරය. ඉතින් බණ භාවනා කරලා අපිට යන්නේ නැහැ. හැබැයි සමහර අය දන්නේ නැහැ මෙයා බණ භාවනා ශිල්පීය කරන භාවිතා කරන හරියට බිම වගේ අනිත් අයට වැඩිය මෙයා දෙදිනා වගේ ඒ වගේ
Api dan shilpiya kama hoya ganna puluwan wenna ona seelaya rakinda. Ethen ehema seelaya rakinda shilpiya kama hoya ganna kena samaajaya ekka gæthima gut naha. Tamange seelaya kada gannim nathuwa silvan wenna puluwan wenawa. Ethen ehema satiya karama alajja baya athi wela tamange seelaya rakagath aham apita ilagata katha karanna kiyana gathawen kiyanne seelaya asati seela vipannasa arupanisampadi samma samadhi me seelaye tiyana dena ewana kamithra kiyanne seelaya asati tamange seelaya tiyana kiyala satiyak nathi denata Sama samadhiyen hit madawak denne kiyana kathawa thamai ida passe apita ilanga katha karanna kiyana gatha eke anith patta kiyanne sile sati sila sampanna upanishan bhuti samma samadhi yam kese kenekota silvat una kiyala sthiya thiyenawane eyaage samma samadhiya ganeeme hit madawak wenawa ethin me wage Indriya samvaraya athi vela eya silvat unada passe taman silvat una vithara hari sile sati vendo sile asati na eyata samma samadhiyekata yanna hambe man nawakawarak kiyenawa samma samadhiyekata yanna hambe samadhiyekata yanna puluwan wenna Sama sama di dalam hampir, jadi ada dinding yang dilakukan kata orang tua, maka maka itu memahami bicara dalam ikhtiar dalam anda cara dalam ini, jadi engkian ne dan me alu gamana patang naga, ya alu gamana patang naga di ini sila sampurna melanda sampurna melanda kiri kan, amai abidan. Kita mau kurang di sana, akan kurang di sini. Ting mehema, indriya samvaraya athi vela, sila, api sila sampanna wenne, etanin dora wahala, wede iwarai kiyanne nemei. Me pratipadawa buddhahamuru wenna, me nannat tala vela inna sattwaya, niraye dora kade inna sattwaya, buddhahamuru hemeeta athalita padaganne. Indriya samvaraya athi karala ඊට පස්සේ සීල සම්පන්න වෙන්නේ සීල සම්පන්න වුණාට පස්සේ වුණා සීකයට අද දෙනවා සම්මා සමාධිය දෙනවා දැන් ඔබ දෙන්නේ කතා කරද්දී කිව්වේ මේ හිත එකඟ කරගන්න ඕනේ අහතයි මේකයි කතා දෙන්නේ ඔය හිත එකඟ කරගන්න භාවනා කරලා හරියන්නේ හිත එකඟ කරගන්න තමන්ගේ සීලය සම්පූර්ණ වෙලා තමයි නැත්තම් ඒ සීලය සම්පූර්ණද කියලා තමයි දැනගන්න හම්බෙච්ච ගමන් සමාධිය නෙමෙයි. නවකා කියලා සමාධිය නෙමෙයි. සම්මා සමාධිය නෙමෙයි. අපි බලමු. හෙට මේ සීලය හරහා සීලය සම්පූර්ණ වෙද්දී කොහොමද මේ සම්මා සමාධිය කියන එකට අපිට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ සීලය සමාධියට Tempat benar itu sahaja benar. Jadi, kami kita istirahat agak lama. Agaram, memangnya indriya samvaraya araha sila ya wadagan itu puluan guna, vidikka mangkeles karan netu indah puluan guna, eh vidikka mangkeles nukarane ika aradaraya karan netu indah guna. Pada Vedic kemakelas nukar nih karakter yang karakter nanti yang guna diloknya, min sil rakin deh kiham, samaru sil rakin sil rakin nih, itu diwajibkan value
විශ්වාස කරලා තර ගන්න හරි. මගේ අතින් මොන්නම විදිහකට කෙනෙක් මැරෙන්නද? මගේ අතින් මොන්නම විදිහකට පොදු දෙයක් ගන්නද? මගේ අතින් මොන්නම විදිහකට පොරවක් කියලා මම කියන්නේ නැහැ. කියලා තමන්ට දාගන්නවා නීති. මම ඒ ගුණ විතරයි මම ගත්තේ. මොකද මං පැන් ගොඩේ එකයි කාම මිච්ඡාචාරය කියන එකයි අපි අනිවාර්යෙන් අපිට අයින් වෙන්න පුළුවන් දෙයක්. ඕනෑම විදිහකට ඕනෑම විදිහකට කරදරයක් නැතුව මාස්ටර් ගන්න. අවුරුත් ඇවිල්ලා බලෙන් කාම මිච්ඡාචාරය කරන්නේ ඕනෑම සීල සම්පන්න තමන්ට පුරුෂයා තමන්ට කරදරයක් තමන්ට දරදයක් බුදු සීලය යා සීයේ සීයක් පාපුන බුදුහාමුදුරු කියන මේ සීලයේ තියෙන සීල සීක සම්පූර්ණ කරන්නේ නෙමෙයි මොනවාද සීලයේ තියෙන්නේ සීලයේ තියෙන්නේ තමන් සමා සමාධියේ යනවා දෙකට බලාගන්න මීට වෙයි තමයි සීලය ඒකෙ විතරයි මේක පාවිච්චි කරන්නේ පඩිපලක් හදලා තියෙන්නේ පඩිපල ගෙදර කියන්නේ නැත්නම් අපි කරන්නේ පඩිපල ගාවදී පඩිපල ගෙදර කරගෙන අඩාලේ ඉන්නවා නියමිත කේන්දර වෙනවා කේන්දර කරනවා මොකද මේ පළවෙනි පඩියවල මට තාම මගේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රමදේදයක් කියලා දෙනවා මේ සීල සම්පන්න වෙන්න සීල සම්පන්න වෙනවා කියලා කියන්නේ තමන්ගේ අතින් සීලයක් ඇතුළත් හංගන්නේවා ධර්මවාදී කියලා කියන්නේ ඒකයි සාසනය කියලා කියන්නේ ඒකයි සීල කැඩෙන්න පුළුවන් මේ සීලය ගැන ඒක තමයි මම හරි ඉස්සෙල්ලා කියපු කතා මේ බොණ්ඩ අපට ගත්තු මිනිස්සු මොඩේක නැරැත්තු ඒ සතිය කියන වචනේ අන්න තමන්ගේ පැත්තට තෝචින ආවට එදින් සීල් කැඩුණාට ගමන්නේ නැහැ සීල් කැඩෙන එකට සතිමත් ඔය එක තැනක ළමයි වගේ හම්බුන අමුරුව මම මුඩ පැස් තුනේ ගියා නම් අපි කතා කරලා වැඩක් නැහැ නේද ඉතින් වයසක් තියෙනවානේ අවුරුදු 19 20 පෙන්නට පස්සේ අපිට වැඩිය දාන්න දැන් අපිට උගන්නන්න එනවා නේද බලන්න හරි බල කරපල්න මේ හැබැයි මේ ගුරු ගහන මෙන්න මේ කියෝරය මෙනේ කර කර ඉඳින් කර මේ ගුරු ගහපල්ල කියලා ඉතින් මම ගුරු ගහලා නැහැ හැබැයි මම හිතලා කිව්වා කිව්වට පස්සේ මම සාහය විතර කරපස්සේ අන්තිම එක කියලා යන්න හදනවා මම කොහෙද යන්නේ ඊපස්සේ කිව්වා දැන් භාවනා කරන්න යනවා එතන මම මොකද ඔබල ඉස්සර කරගෙන ඉඳලා මොනවද කියන්නේ ඊට පස්සේ කිව්වා ඒක මෙනෙහි කර කර කරුවා මෙනෙහි කර කර කරුවා ඉන්නේ ජොලිය නැති අපි මොනවා හරි අසතියෙන් කරන්නේ තමයි ඒකේ ආස්වාදයේදී ඒකට සතිමත් වෙච්ච ගමන් අපිට විඥාන ඇති වෙනවා තමයි මොනවද මේ මම කරන්නේ එදින් එහෙම කරගන්න පුළුවන් ඒ හින්දා මම මේ කියන්නේ මෙච්චර ගමන් මේ සීලය කියන එක කර්මයක් කරගන්න. සීලය කැඩුණොත් දෙකට යල්ලි ගහන්න අයියෝ මට මේ ඊට පස්සේ නම් රිටේල් එකට යන්න ආන්නේ නැහැ මම නිවේ කියනවා කියලා. අනාන් කරලා අනිෂ්ඨානයක් ගන්න. ඊළඟ සැරේ මම දෙන්න දරන්නේ නැහැ. ආයි කෙරෙනවා නම් තමන්ගේ වෘද්ධට කෙරෙනවා නම් කෙරෙන්නේ සතිය මාත්‍රද. විශේෂයෙන් රෝග සිද්ධ වෙන්නේ කොන ආයි. කොටේට සතිය පොඩ්ඩ බෝතලෙ අල්ලන්න මාස 9කට පස්සේ ගිහින් වැඩසටහන් කරන මාස 9කට පස්සේ